රනිල් වික්‍රමසිංහ මේ රටේ මොන ජනාධිපතිද මට ඡන්දෙ දෙන්නේ නැතිනම් සජිත්ට දෙන්න එපා අනුරට දෙන්න කියලා වෙලා කියපු මොන ජනාධිපතිද කිව්වේ ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ කියලා තියෙනවද ඔය කතාව චන්ද්‍රිකා කියලා තියෙනවද ඒ තරම් රනිල් වික්‍රමසිංහට වමනා වුණෙත් සජිත් ප්‍රේමදාස පරද්දන්නේ ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස අභියෝගයක් ඒ මිනිස්යාට රනිල් වික්‍රමසිංහ නෙවෙයි මේ රටේ සියලු දේශපාලන පක්ෂවලට සජිත් ප්‍රේමදාස අභියෝගයක් ඒ නිසා තමයි ඔහු එහෙම සඳහන් කරේ. දැන් ඔබ කියනවා දිගින් දිගටම අරගල තමයි අපේ එකම දේ අරගල කියන කාරණාව. සජිත් ප්‍රේමදාසටත් තිබුණ අරගල කරන්න. හැබැයි අරගල කරන්න මේ රටේ පසුබිමක් තිබුණාද? අපි බංකොලොත් රටක්. අපි ලෝකෙටම ණයයි. අපි හිඟා කන තැනකටපත් වෙලා තිබුණේ. අපිට ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් එක නැති වුණා නම් අපේ රටේ මිනිසුන්ට කන්න හාල් ටිකක් නැහැ. ඒ තැනට අපේ රටේ ආර්ථිකය බිඳ වැටුණා. ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂයේ කාර්යභාර විදිහට කරේ ආණ්ඩුවට හයියක් වෙන්න ගමේ පාසල් ටිකට මේ අවශ්‍ය උපකරණ ටික දුන්නා. රෝහල් වලට අවශ්‍ය උපකරණ ටික දුන්නා. ඒක වැරදිද? ඒක විපක්ෂයේ විපක්ෂ නායකවරයෙක්ගෙන් වෙන්න ඕනේ නැති යුතුයකමක්ද ඒ වෙලාවේ? අපිටත් තිබුණ අරගල කරන්න. එහෙම අපි අරගල කරා නම් මොකද්ද වෙන්නේ? අපේ රටේ මිනිසුන්ට ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් හම්බෙච්ච සල්ලි ටිකවත් අපිට හම්බෙන්නේ නැති වෙයි. ඒ වගේම විපක්ෂ නායකවරයා විදියට මේ තුමන්ලගේ නායකත්වයේ දීපු ඒ අරගල භූමියට ගියාට පස්සේ විපක්ෂ නායකවරයාට මේ පහර දීම ඉතින් පහර දුන්නා. ඉතින් හරි අනුර කුමාර දිසානායකට පහර දෙන්නේ නැහැ. ඒ අනුර කුමාර දිසානායක මහත්තයාට පහර දුන්නේ නැහැ කියන්න බෑ. අනුර කුමාර දිසානායක මහත්මයාටත් විරෝධයක් මතු වුණා. විරෝධය මතු වුණාට ඕනේ ඒක ගානට එතනින් අරගෙන ගියා එතුමා. නැත්නම් එතුමටත් පහර දෙන එක තමයි වෙන්නේ. ඒ වෙලාවේ මම කියන්නේ හැම වෙලාවෙම අරගලයේ කාර්යභාරය මොවුන් හරියටම කරා. ඒ කියන්නේ යන අරගල සම්දානයේ විදිහට වර්තමානයේ වුන් කරා. නමුත් ඔවුන්ට තරුණයන්ගේ අපේක්ෂාවන් රටේ දේශපාලනයේ ඇත්ත බිම් මට්ටමේදී ඔවුන්ට අරගන්න බැරි වුණා. අනුර කුමාර දිසානායකලා අරගලේ ඉවර වෙච්ච වෙලාවේ ඉඳලා වෙලා රටේ ජනතාවගේ ප්‍රශ්න කී කියා ඔවුන් දේශපාලන වේදිකාවක් ගානේ ගම් මට්ටමේ ගිහිලා දේශපාලන වේදිකාවේ ඔවුන් කතා කරා. ඔවුන් රටේ ජනතාවට ආමන්ත්‍රණය කරා. ඒක ජන අරගල සම්දානයේට කරගන්න බැරි වුණා. බැරි වෙච්ච නිසා තමයි ඔවුන්ට මේ තත්ත්වයට පත් උනේ. සජිත් ප්‍රේමදාස මහත්මයා කරේ අරගල කරනවා වෙනුවට රටේ ජනතාව දැවැන්ත පීඩාකාරී ප්‍රශ්නයකට මතුවලා තියෙන. ඒ නිසා ඔවුන්ට උපකාර කරපු එක තමයි ඔහු කරේ. ඒ වගේම තමයි හරස සිල්ලා සම්බන්ධයෙන් සඳහන් කළ හරස සිල්ලා තමයි මම දකින විදිහට ණය ප්‍රතිහුව ගතකරණයේ සම්බන්ධයෙන් වැඩිම පාර්ලිමේන්තුවේ හඬ නැගුවේ. වැඩියම රටේ ජනතාවට බඩේ පාර ගන්න හදනවා ETF එකට ගහන්න හදනවා කියලා ඔහු තමයි කතා කරලා වෙලා කෑ ගහලා වෙලා ඒ වෙනුවෙන් පෙනී හිටියේ. ඒ නිසා අපේ පක්ෂේත් ඔබ කියන විදිහට දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න හිටපු පිරිස් ඉඳ ඇති. හැබැයි ඒ පිරිස් අද ගෙදර. ඒ පිරිස් නාම යෝජනා අරගෙනත් නැහැ සමහර පිරිස්. ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් කතා කරලා වැඩක් නැහැ. අපි දැන් වෙනස් වෙලා තියෙන්නේ. අපේ රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අපි මේ වෙනස වෙනුවෙන් කටයුතු කරමු. ඔබ කියන විදිහට අපිට ආණ්ඩු පක්ෂය අපි යන්නේ ආණ්ඩු පක්ෂය ගන්න. මොකද 142 අනුර කුමාර දිසානායක මහත්මයාට මේ රටේ ජනතාව ඡන්දෙ දෙන. ඒ කියන්නේ 156යි. විපක්ෂයේ අනුර කුමාරට විරුද්ධව මේ රටේ ජනතාව කෝටියකට වඩා පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මේ කෝටියම දැන් අනිත් පැත්ත හැරලාද අනුර කුමාර මහත්මයාට ආශිර්වාද කරනවද? එහෙම එකක් නැහැ. ඒ නිසා පැහැදිලිවම අපි හරියට බිමේ ගිහිල්ලවර වෙලා හරියට රටේ ජනතාව ආමන්ත්‍රණය කරනවා නම් මොකද රටේ ජනතාවට දැන් බහුතරයක් තේරිලා ඉවරයි. අනුර කුමාරත් වෙනමකුත් නැහැ. රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති විතරයි. රනිල් වික්‍රමසිංහ කරේ පහුගිය අවුරුදු දෙකේ ණය ගන්න නැතුව හිටියා, මුදල් අච්චු ගන්න නැතුව හිටියා. දැන් අනුර කුමාර ඒකත් කරන්න යනවා. ඒකත් කරගෙන යනවා. ඉතින් ඒක නිසා ඒ තැනට පත් වෙලා තියෙන අනුර කුමාර දිසානායක ඒක නිසා රටේ ජනතාවට දැන් පැහැදිලි රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති වලින් ඇර වෙන දෙයක් වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහත් දැන් වර්තමාන වේදිකාවේ අනුර කුමාරට තියාගෙන ගහන්න හදනවා. හරිනේ අපි දැක්ක මේ පහුගිය දවස්වල ගහනවා. හැබැයි ඇත්තටම ඔය දේ කරන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ජනාධිපතිවන්නේ පස්සේ හමුුනේ නැද්ද? මොන ගැහුනේම නැද්ද? ඒ නිසා මේ බොරු රටේ ජනතාවට බොරුව ගේන්න එපා තවත්. මොකද මමත් අවුරුදු 13ක් ඔබ වගේම මේ ප්‍රවෘත්ති කාමරේ වැඩ කරපු මිනිහෙක්. වැඩ කරපු මිනිස්සෙක්. ඒක නිසා අපි දන්නවා මේ රටේ දේශපාලනය හැසිරෙන විදිය. දේශපාලඥයෝ අද උදේ එකක් කියනවා හවස එකක් කියනවා. ඒ තැනට රටේ ජනතාව පත් උනේ මේ රටේ ජනතාවට මේ තැනට පත් වෙන්න උනේ ඒ නිසා. ඒ නිසා මම කියනවා රටේ ජනතාව දැන්වත් අවබෝධයෙන් තීන්දුව తీරන ගන්න. විශේෂයෙන්ම කියන්න ඕනි කාරණා තමයි රටේ ප්‍රධාන මාධ්‍ය. මම මාධ්‍ය වැඩ කරපු මිනිසෙක් නිසා මම මාධ්‍යට මේ ගැරහීමක් කරනවා නෙමෙයි. හැබැයි මාධ්‍ය කියන එක හැම වෙලාවෙම විශ්වාස කරන්න යන්න එපා. අවබෝධයෙන්. පහුගිය යහපාලන ආණ්ඩුව පෙරලිච්ච වෙලාවෙත් ඔය වගේම වාහන සංදර්ශනයක් තිබුණා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෙරදිච්ච වෙලාවෙත් ඔය වගේම වාහන සංදර්ශනය වුණා. මහින්ද රාජපක්ෂ ඊට වඩා සංදර්ශන දැම්ම යුද්ධය ඉවර වෙච්ච වෙලාවෙ. හැබැයි අවසානයේ මොකද කරේ? මේ රටේ මිනිස්සු හැම වෙලාවෙම රවට්ටපු එක කරේ. මම කියන්නේ තවත් මේ රැවටෙන දේශපාලනේ යන්න එපා. හොඳට අවබෝධ කරගන්න. මේ ඔබට කලුතර දිස්ත්‍රික්කේ ගත්තත් ගම්පහදේ මොලේ ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ම ගත්තට පස්සේ සමහර දේශපාලඥයෝ අති ජනප්‍රියයි.
පෝස්ටර් ගහනවා, කටවුට් ගහනවා, කාර්යාල ගහනවා, ලීෆ්ලට් එක ඔවුන්ගේ දැන්වීම් පත්‍රිකාව නිවසට යනවා. ඒ තරම් ඔවුන්ට යාන්ත්‍රණයක් තියෙනවා. මම හිතනවා මේ අපේ කොළඹ දිස්ත්‍රික්කයේ නුවන් බෝබේගේට හරියට අඩුමතරමේ ලීෆ්ලට්, ඒ කියන්නේ ඔබේ දැන් ඔබ ගැන කියන ඔබේ ප්‍රතිපත්තිය කියන දැන්වීම් ලක්ෂයක්වත් බෙදා ගන්න පුළුවන් වුණාද මේ වෙනකම්? බැරි වුණා. ඉතින් ඒ කියන්නේ යාන්ත්‍රණයක් නැතුකම නෙවෙයි එතන තියෙන ප්‍රශ්නේ. මුදල් ප්‍රශ්නයක් තියෙනවා. ඒක අවබෝධ කරගන්න ඕනේ රටේ ජනතාව මුලින්. ඒ කියන්නේ පරණ දේශපාලඥයෝ සියල්ල හොරකම් කරයි කියන එක මම බැහැර ගන්නේ නැහැ. උන් කරේ නැහැ කියන තැන මම පත් වෙන්නේ නැහැ. අපි අවංකව දැකලා තියෙනවා දේශපාලඥයන් හැසිරීම. අවංකව දේශපාලඥයන් ක්‍රියාකාරීත්වය අපි දැකලා තියෙනවා. ඒක නිසා ඔබේ නිවසේ සමහර වෙලට තනි පත්‍රිකාව එනවා ඇති. මේ දේශපාලන පක්ෂ 10 මේ දේශපාලන පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්ක ගත්තාට පස්සේ 14 දෙනෙක් ඉල්ලනවා. හැබැයි 14 දෙනාගෙන් ගෙදරට ලීෆ්ලට් එකක් දැන්වීමක් යන්නේ දෙතුන් දෙනාගේ. ඉතුරු අයගේ යන්නේ නැහැ. ඇයි ඒ? මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක අවබෝධ කරගන්න. ඒ වෙන පක්ෂ අභ්‍යන්තරෙත් ඔය ප්‍රශ්න තියෙනවා. ඉතින් පක්ෂ අභ්‍යන්තරනේ මම කියන්නේ NPP එකට, ජාතික ජනබල වේගයට, එහෙම නැත්නම් නුවන් බෝපේලාගේ කණ්ඩායමට පුළුවන් නම් Taman සියලු දෙනා ඉල්ලන අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නිවසට යවන්න. ඇයි රටේ අනිත් ප්‍රධාන දේශපාලන පක්ෂ වලට බැරි? මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේ දේශපාලන ජාතික ජනබල වේගය ඇතුලේ ඔය කියන අපි නිකන් ටිකක් අඩුවෙන් දකින්න ওই මනාව පොරයක් කියන්නේ ඔවුන් කියන්නේ මේ පක්ෂයට ඡන්ද දෙන්න කියලා. මේ ඒ ඉතින් පක්ෂයට දෙන්න කියන්නේ ඔවුන්ට ඔවුන්ගේ ජනප්‍රිය එකම චරිතය, ඔවුන්ගේ පක්ෂයේ ඉන්නේ සුදුස්සස් හරිම චරිතය තමයි අනුර කුමාර දිසානායක. ඒ අනුර කුමාර දිසානායක මහත්මයාත් මේ වෙලාවේ ෆේල්. ඒක පැහැදිලි. එතකොට ඔවුන් කියන්නේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ ෆොටෝ එක ගහගෙන ගිහිල්ලා අනුර කුමාර දිසානායක මහත්මයා වෙනුවෙන් පක්ෂයට ඡන්දයක් දෙන්න කියලා. එතකොට ඔවුන් පක්ෂයට ඡන්දයක් දෙන්න කියලා මනාපේපා කියලා ඉවර වෙලා, මනාප පොරයක් නැහැ අපේ පක්ෂි කියලා පෙන්නලා ඉවර වෙලා ඔවුන් ගන්න හදන්නේ කවුද? ඔවුන්ගේ කාඩරේ. මම එක දෙයක් කියන්න. මේ රටේ මෑත කාලේ අපි දැකපු දැවැන්තම දේශපාලන චරිතය තමයි මහින්ද රාජපක්ෂ. හැබැයි මහින්ද රාජපක්ෂලා 3-2 බලයේ තියද්දී මහින්ද රාජපක්ෂට අභියෝග කරලා පාටලීලා රාජිතල රතනහාමුදුරුවෝ ගලවන් ආවා. ඇවිල්ලා යහපාලන ආණ්ඩුව හැදුවා. මොකද ඔවුන්ගේ ප්‍රතිපත්ති වැරදි කියලා. සමහර මේ අනපනත් ගේනකොට පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ ඉඳන් මේකට විරෝධය පළ කරලා කතා කරා. හැබැයි NPP එකේ මේ කාඩරේ නම් පාර්ලිමේන්තු යවන්නේ ඔබ හිතන් දෙපා ඔවුන්ගේ කිසිම කෙනෙක් මොන ප්‍රතිපත්තියේ ජනතා විරෝධී මොන ප්‍රතිපත්තියේ ගෙනිච්චත් ඔවුන් මේකට විරෝධය පළ කරයි කියලා. ඔවුන් ඔවුන්ගේ මතයේ ඉඳී රටේ ජනතාවට කණ්ඩ නැතු වුණත් බොණ්ඩ නැතු වුණත් රටේ ජනතාවගේ නියගයෙන් පීඩාවටපත් වුණත් රටේ ජනතාවට වීටිකේ අස්වැන්න විකුණ ගන්න බැරි වුණත් මේ කිසිම දෙයකදී ඔවුන්ගේ ප්‍රතිපත්තියේ ඔවුන්ගේ නීතිය ඔවුන්ගේ දේ ක්‍රියාත්මක කරනවා ඇරෙන්න ඒ වෙනුවෙන් විපක්ෂයේ ඔබ හිතනවා ඔබ අරගල කරනවායි කියලා. ඔබ හිතනවාද ඔබට අරගල කරන්න පුළුවන් කියලා ඉවර වෙලා. ওই தත්වයක් උඩ. ඒක නිසා වර්තමානයේ පේනවනේ මම පොඩි උදාහරණයක් කියන. මේ වෙනකොට ඔබ යන්න මැති ලංකාවේ සියලු ප්‍රදේශවල NPP එකේ poster ඇරෙන්න, දැන්වීම් ඇරෙන්න වෙන පාක්ෂිකයන්ගේ දැන්වීම් තියෙනවද බලන්න. poster ගහලා තියෙනවද කියන්නේ. ඒ තැනට අද පත් වෙලා තියෙන. ඒ කියන්නේ NPP එකට විතර දැන්වීම් ඇලවීම නේ ඔබ ගැන වෙනම බලයක් දීලා තියෙනවා ඒක කරන්න කියලා අවස්ථාවක් දීලා තියෙනවා මේ අවස්ථාව සිසු පක්ෂ වලට නැහැ කියලාද කියන්නේ නෑ ඒක තමයි කියන්නේ දැන්වීම් ඇලවීම නීති විරෝධී නම් ආණ්ඩුවේ තමයි මේ වෙලාවේ වැඩිපුරම දැන්වීම් තියෙන පෝස්ටර් ලයිට් කණු ගානේ තාප්ප ගානේ ඒක උනේ කොහොමද ඔවුන් ආවේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න නම් එහෙම උනේ කොහොමද පොඩ්ඩක් හිතන ජනතාව ඔළුවෙන් මං කියන්නේ අපි කළුතර දිස්ත්‍රික්කයට ගිහිල්ලා වෙලා අපිත් කැමති අපේ ජනතාවට මම ඉල්ලනවා කියලා කියන්න හරි හැටි යාන්ත්‍රණයක් නැහැ. මොකද මාධ්‍යයට අපි ඇවිල්ලා වෙලා කතා කරන්න වෙලාවකුත් නැහැ. අපිට ගෙවල් මේ රටේ කළුතර දිස්ත්‍රික්ක ජනතාව ඉන්නවා ඡන්දදායක 10,000,000කට වැඩිය. ඔවුන් සියලු දෙනා ගිහිල්ලා හම්බෙන්න කාලෙකුත් නැහැ. මැතිවරණයට තියෙන්නේ හරියටම තව දින 10යි. මේ ප්‍රචාරක කටයුතු නිමා වෙන්නේ. ඉතින් අපි කොහොමද මේක කරන්නේ? ඒක නිසා හැබැයි ඔවුන්ගේ යාන්ත්‍රණේ ඔවුන්ට poster ගහන්න පුළුවන්. ඔවුන්ට පොලිසියෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි නීති විරෝධී කටයුත්තක් වුණත් දැන්වීමක් අපිට ගහ ගන්න පුළුවන්. ඔවුන්ට ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ තැනට ඔවුන්ගේ නීතිය ඔවුන් නවාගෙන නම් ඔවුන්ගේ ආණ්ඩුවලිය සම්පූර්ණ ගිය කොහොමද? මැතිවරණ කොමිසමේ අය නිදිද? මැතිවරණ කොමිසමේ අය නිදාගෙන ඉඳින්නේ. මේකලු කියනෝනේ මේ වගේ දේවල් සිදුවීම් තිබුණොත්. ඉතින් දැන් ඔබ හිතන්නේ මැතිවරණ කොමිසමේ අය මැතිවරණ කාර්යාලයට වෙලා මේ පැය 24ම ඉන්නවයි කියලා. එතන උයාගෙන කනවයි කියලාද හිතන් ඉන්නේ? නෑනේ. ඔවුන් මේ දිස්ත්‍රික්ක වටේ යනවනේ. ගිහිල්ලා බලන්න. ඔබ මාධ්‍යවේදියෙක්නේ. ඔබ මෙතන පැය 24 නිදාගෙන ඉන්නේ නෑනේ. ඔබ මෙතනින් එළියට ගිහිල්ලා වෙලා පහවදා උදේ වැඩට එනකොට බලන්න වැඩිපුරම දැන්වීම් poster තියෙන කාගෙද කියලා වෙලා. එහෙම උනේ කොහොමද? පක්ෂ අනිත් පක්ෂ වලට ඔය අසාධාරණේ වෙනව නම් අර මිනිස්සුත් බුදියගෙන ඉන්නව නම් ඒ වැඩේ වෙන්නේ නැත්තම්
ඒකාබද්ධව ඔය ඕක සමාජගත කරන්නකෝ පැමිණිලි කරන්නකෝ ඉතින් ඒක තමයි මේක මේකොල්ලොත් නිදි මේකොල්ලොත් මේමයි කරන්නේ අපිට කිසි අවස්ථාවක් දෙන්නේ නැහැ ඔක කියන්න පුළුවන් ඉතින් ඒක රටේ ජනතාව අවබෝධයෙන් හිතන්න ඕනේ දෙයක් රටේ ජනතාව නොදන්නවා නෙවෙයිනේ පෝස්ට්වග දැන්වීම් ගහන එක වැරදි කියලා නීති විරෝධී කටයුත්තක් කියලා වර වෙලා එහෙමනම් නිකමට හිතලා බලන්න ඔබේ ගමේ ඉන්නවා ඇති ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් NPP කේ සමාජිකේ ඔබලගේ පෝස්ට්වේ විතරක් කොහොමද මෙහෙම තියෙන්නේ කියලා අහන්න එතකොට අනිත් අයගේ නැත්තේ ඇයි කියලා අහන්න නීති විරෝධී කටයුත්තකට ආධාර අනුබල දෙන්න එපා. ඉතින් ඒ තැනට AI පත් වෙලා. ඒ කියන්නේ AIට AIත් අර රාජපක්ෂවරු වගේ නීතිය නවනිකනේ කරන්නේ. පහුගිය ආණ්ඩු පහුගිය 76ක සාපයක් ගැන කතා කරන්නේ. ඒ සාපේ ඉතුරු දිගුව තමයි නම් මේ AI කරන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මේ AI ඇවිල්ලවර වෙලා දැන් රටේ ජනතාවට සෙතක් කියලා මොනවද කරේ කියන්නේ. දැන් කියනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පැටවීම සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙනවා. 2025 අම්බිසි ප්‍රමාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණාව කියනවා. රනිල් වික්‍රමසිංහ කරන්න ගියපු දේ වැරදි කියනවා. එහෙමනම් ඒක රාජ්‍ය සේවකයන්ට එහෙම කියද්දී කොහොමද පොහොර සහන ආධාරය දුන්නේ? ඒකත් රනිල් වික්‍රමසිංහ කරලා ගියපු එකක්. රනිල් වික්‍රමසිංහ තමයි 10,000ක් තිබිච්ච එක 15,000ක් කරලා 25,000ක් දෙනවයි කියලා ගියේ. ඉතින් දැන් මේ 15,000 දෙන්නේ කොහොමද එහෙමනම්? මැතිවරණ වෙලාවේ මේ වෙලාවේ 15,000 නොදුන්නා නම් මොකද NPP එකට වෙන්නේ? ආන් ඒක නිසා මේ මිනිස්සු රවට්ටන එකනේ කරන්නේ මේ මිනිස්සුන්ගේ ඔළුවට ගහන එකනේ කරන්නේ වෙනමකුත් නෙවෙයිනේ ඔබ මතක තියාගන්න මේ විදිහට ගිහිල්ලවර වෙලා බැරි වෙලාවක් අම්මේලා ආණ්ඩුව ගත්තොතින් ඔය රාජ්‍ය සේවකයන්ගේ padi වැඩි කිරීමක් එතනම තමයි ඕන රුපියල් මේ වෙලාවේ පුළුවන් නේ රුපියල් 5000යි වැඩි කරන්න කියලා 5000ක් වැඩි කරන්න ඉතින් මේ රැවටිල්ලර රැවටෙන් දෙපා දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.